ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ළමයික සෙල්ලම් කරන ඕනතර ක්‍රීඩා පිටිය තර විතර තුනී කරලා මේක පරිසර පද්ධතිය මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා වෙනවා. එතකොට කඩලාන භූමිය අපිට මාදි තව හෙක්ටයක් දහ ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් කතා කරද්දී ඔබතුමා දැක්කේ ප්‍රජාවගේ බලව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණය එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා. මේක කරලා මේකේ කණ්ඩායම් හදන්න මුදල් දෙනවා. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. මේක ලෝකයේ අනෙක් රටවල්ට ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදී අපේ එක පැත්තකින් මන සංරක්ෂණේ, අනෙක් පැත්තේ මන ජීවි, අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියලා සේරම නීතිමත් ගියාම මිනිසුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම ගම්පහ තමයි අඩුම වනගහනේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමාට මොකක්ද අක්කර 18? ඒකේ හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදලා ඉඳක් අච්චේ තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 52ක්. ඒක බොයිලර් එකකට දැන් හැම දවසෙම ටොන් 40ක් ගස්. ටොන් 40ක් පිටවෙන කාබන්ඩයි ඔක්සයිඩ් උදා ගන්න ගස් කො. මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් අඳුරලා මේ ගමන අපි යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තකට තියලා අනිත් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබතුමිය උදව් කරන්න ඕනේ. ඔව්. Breaking.lk.